ඔයාට ඕනේ දුවෙක්ද පුතෙක්ද? අලුත විවාහ වෙලා දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක බොහොම වැදගත් වෙයි. ඉතින් අමතක නොකර මේ වීඩියෝ එක මුල ඉඳන් ඉවර වෙනකම්ම බලන්න. ඔබ බලාපොරොත්තු වෙන විදිහටම දුවෙක් හරි පුතෙක් හරි ලබා ගන්න ඔබටත් පුළුවන්. අද අපි මේ වීඩියෝව හරහා ඒ ගැන තමයි කතා කරන්නේ. මේ කාලයේ සැමියා වගේම බිරිඳත් රැකියාවන් කරන එක සාමාන්‍ය දෙයක් වෙලා. ඉතින් ඒ හින්දම ඒ අය ගොඩක් කාර්යබහුලයි. ඒ නිසා ගොඩක් වෙලාවට පවුලක ඉන්නේ එක දරුවයි. එහෙමත් නැත්නම් දෙන්නයි. අන්න එහෙම වුණහම ඒ පවුලට ඕන කරන්නේ දුවෙක්ද පුතෙක්ද කියන තීරණයට ඔයාලට එන්න වෙනවා. ඒ කොහොම වුණත් ඉස්සර පවුලක් ගත්තොත් ඒ පවුලේ දරු පැටව ගොඩක් ඉන්නවා. එතකොට ඒ පවුල ගොඩක් සුන්දරයි. සමහර විට ඔබ දුවෙක් ලබා ගන්න කැමැත්තකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතෙක් ලබා ගන්න කැමැත්තකින් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයා කැමති විදිහටම දරුවෙක් ලබා ගන්න ඔයාට පුළුවන් වුණොත් ඔබ අනිවාර්යයෙන්ම පුදුම වේවි. ඉතින් ඔයාලගේ කැමැත්තට දුවෙක් හරි පුතෙක් හරි ලබා ගන්න විදිහක් අපේ පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමයේ තියෙනවා. ඕනම කාන්තාවක් වැඩිවියට පත් වුණාට පස්සේ ගැබ්බර කාලෙදි හැරෙන්න ඔසප් වීම සිද්ධ වෙනවනේ. ඉතින් කාන්තා ඔබට ඔසප් ආරම්භ වෙච්ච දිනේ ඉඳන් ඉරට්ටේ දවස්වල ලිංගිකව එකතු වුණොත් එහෙම දුවෙක් අපේක්ෂා කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ 6 8 10 12 14 16 කියන දවස්වල ලිංගිකව එක්වීමෙන් දියණියක් අපේක්ෂා කරන්නට පුළුවන් කියන එකයි. ඒ වගේම තමයි ඔබ පුතෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔසප් වෙන එක පටන් ගත්ත දවසේ ඉඳන් ඔත්තේ දවස්වල ලිංගිකව එකතු වුණොත් ඔබට ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න ඉඩ තිබෙනවා. ඒ කියන්නේ 5 7 9 11 13 15 කියන දවස්වල ලිංගිකව එක්වීමෙන් පුතෙකු අපේක්ෂා කරන්න පුළුවන් කියන එකයි. දරුවෙකු පිළිසිඳ ගන්න කලින් දුවෙක්ද පුතෙක්ද කියලා ඔබට තීරණය කරන්න පුළුවන් වෙන තවත් ක්‍රමයක් විදිහට චීනයේ පීකින් නුවර රාජකීය පවුලකින් උපුටාගත්ත වගුවක් භාවිතා කරන්න ඔබට පුළුවන්. මේ තිරයේ දිස්වෙන වගුව හොඳින් බලන්න. මේ වගුවේ හරහට තියෙන්නේ කාන්තාවන්ගේ වයසයි. වගුවේ පහලට ගැප් ගන්න මාසය දක්වා තිබෙනවා. මේ වගුවට අනුව බැලුවොත් කාන්තාවගේ වයස 20ක් වෙලා ගැප් ගන්නේ මාර්තු මාසයේ නම් ඇයට උපදින දරුවා ගැහණු දරුවෙකු වෙනවා. වයස 20ක් වෙලා ගැප් ගන්නේ මැයි මාසයේ නම් ඇයට උපදින දරුවා පිරිමි දරුවෙකු වෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ දරුවා පිරිමිද ගැහණුද කියලා ඔයාටම තීරණය කරන්නට දැන් ඔබට ඉඩකඩ තිබෙනවා. මේ ක්‍රමය 99%ක්ම සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබෙනවාලු. ඔබ අම්මා කෙනෙක් නම් සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබෙනවාලු. ඔබ අම්මා කෙනෙක් නම් ඔයාගේ කලින් අත්දැකීම් එක්ක මේක ගලපලා බලන්නකෝ. ඔබ අනිවාර්යෙන්ම පුදුම වෙයි. ඒ වගේම ඔබ දැනටමත් ගැබ් අරන් ඉන්න කෙනෙක් නම් ඔයාට ලැබෙන දරුවා වෛද්‍ය වාර්තාවකට කලින් ඔබටම දැනගන්න හැකි වෙනවා.